කොහොමද ඉතින් ඔයාලට අද මම අරගෙන ආවේ මේ දවස්වල තියෙන රසම රස පළතුරක් ගැනයි ඔයාලා ඉතින් තල් ගැන දන්නවනේ ඒ වුණාට මම මේ ටිකේ දැනගත්තේ තල් දැකලවත් නැති කවදාවත් කන්න ලැබිලා නැති අය ගොඩක් ඉන්නවා මම ඔයාලට තල් ගැන පොඩි විස්තරයකුත් දාලා තියෙනවා ඒකත් කියවලා බලන්න හොඳින් නිදුන තල් ගෙඩියක් කියන්නේ කෑම බීම කියන දෙවර්ගයේම හදන්න පුළුවන් ඒකටම විශේෂ වූ රසයක් තියෙන පළතුරක් තල් ගෙඩියක් තෝරගන්න ඕන කොහොමද කියලා මම ඔයාලට සටහන් වල දාලා තියෙනවා ඒ ටිකත් කියවලා බලන්න තල් ගෙඩියක් තෝරගද්දි මූලිකව තැලුනේ නැති වටේට හයිය ගතියට තියෙන ඒ වගේම හොඳ ඉදුණ සුවඳක් එන පරණ වෙලා නැති තල් ගෙඩි තෝරගන්න ඕන ගොඩාක් තැලුන ගොඩක් පරණ වෙච්ච තල් ගෙඩි වල ඇතුලේ පණුව ඉන්න පුළුවන් මම ඔයාලට කිව්වට වඩා විස්තර ටිකක් මම මේ සටහන් වලත් දාලා තියෙනවා හොඳ අලුත් තල් ගෙඩියක් තෝරගත්තොත් අපිට කෑම බීම ගොඩක් හදා ගන්න පුළුවන් එක තල් ගෙඩියකින් තල් ගෙඩියක් පුච්ච ගන්න විදිය දන්නේ නැති අය බලමු කොහෙනම් කොහොමද මේ තල් ගෙඩිය පුච්ච ගන්න කියලා මම මේ සටහනේ දාලා තියෙනවා වගේ ක්‍රම දෙකකට තල් ගෙඩියක් පුච්ච ගන්න පුළුවන් එකක් තමයි අඟුරු වල තියලා පුච්ච ගන්න විදිය අනිත් ක්‍රමය තමයි තැටියක් හරි භාජනයක් උඩ හරි තියලා තල් ගෙඩිය පුච්ච ගන්න ක්‍රමය මම අද තල් ගෙඩිය පුච්ච ගන්නේ අඟුරු වල තියලා මුලින්ම මම පොල් කටු ටිකක් හොඳින් පුච්චලා ඒ අඟුරු උඩ තමයි මේ තල් ගෙඩිය තියාගන්නේ අඟුරු ගතිය තියාගන්න නිසා දිගටම පොල් එලි ටිකකුත් පාවිච්චි කරනවා ඔයාලට මේ පෙන්නනවා වගේ තල් ගෙඩිය එහා මෙහා කරන ගමන් පෙරලන ගමන් මේ තල් ගෙඩිය පුච්ච ගන්න ඕන ඔයාලට මේ පේනවනේ තල් ගෙඩිය පුච්චද්දි තනින් තන පුපුරලා වතුර වගේ පෙන ගතියට යනවා මේ පුච්ච ගන්න එකේ තේරුම තමයි එන්නේ මේ විදිහට මේක තියෙන තිත්ත කහට ගතිය ඉවත් කර ගන්න එක මේ තල් ගෙඩිය තියෙන තිත්ත ගතිය කිරි වගේ වෙලා ඒ විදිහට තමයි ඉවත් වෙලා යන්නේ ඔය වගේ හොඳට කිරි ටික ඉවත් වෙලා යනකම් තල් ගෙඩිය පුපුරනකම් තල් ගෙඩියෙන් හොඳ සුවඳක් එනකම් මේක පුච්ච ගන්න ඕන හැබැයි වටේ පොත්ත අඟුරු වෙනකම් පුච්ච ගන්නේ නැහැ මේ විදිහට පුච්චගත්ත තල් ගෙඩිය හොඳින් නිවෙන්න තියා ගන්න ඕන රස්නේම්ම තල් ගෙඩිය සුද්ධ කරන්න ගියොතින් අපේ අත පුච්ච ගන්න තමයි වෙන්නේ දැන් ඉතින් අපි තල් ගෙඩිය සුද්ධ කරලා පල්ප් එක හදාගන්නේ කොහොමද කියලා බලමුකෝ මම මේ ගැනත් සටහනක් දාලා තියෙනවා ඒකත් කියවලා බලන්න මම මුලින්ම තල් ගෙඩිය පිටපැත්ත හොඳින් පිරිසිදු කරගත්තා අඟුරු ගතිය දැලි ගතිය යනකම් ඊට පස්සේ මම තල් ගෙඩිය හොඳින් පිහදාලා අරගෙන තල් ගෙඩිය උඩ තියෙන කොපුව ඉවත් කරගත්තා තල් ගෙඩිය පිච්චෙද්දි හොඳින් තැඹිලා නිසා මේ කොපුව ඉවත් කරගන්න හරිම ලේසි මට අද හම්බෙලා තියෙන්නේ තැඹිලි තල් කියන වර්ගය උඩ කොපුව ගැලෙව්වහම තැඹිලි පාටයි ඒ වටේටම ඒ වගේම ඇතුළත් තැඹිලි පාටට හුරු කහ පාටක් තමයි තියෙන්නේ ඊට පස්සේ මම ඔයාලා මේ දකිනවා වගේ තල් පොත්ත ඉවත් කර ගන්නවා ඔයාලට මේ තල් පොත්ත ඉවත් කරගද්දි කතුරක් පාවිච්චි කරන්නත් පුළුවන් අපි තල් ගෙඩිය පුච්ච ගන්න වෙලාවට සමහර තැන් වැඩිපුර පිච්චිලා මේ වගේ ඔයාලා දකිනවා වගේ ඉක්මනින් ගලව ගන්න බැරි වෙන තත්ත්වයක් වෙන්න පුළුවන් අන්න ඒ වෙලාවට ඔයාලට මම මේ පෙන්නනවා වගේ තල් පොත්ත කපලා ඉවත් කර ගන්න පුළුවන් හරිම පහසුවෙන් මේක කර ගන්න පුළුවන් කතුරක් තියනවා නම් ඔයාලට මම කිව්වා නේද ක්‍රම දෙකකට පුච්ච ගන්න පුළුවන් කියලා තල් ගෙඩියක්. ඔයාලට මම කිව්වේ නෑනේ තැටිය පුච්ච ගත්තී කොහොමද කරගන්නේ කියලා. මේකට රොටි තැටියක් ඇලුමිනියම් භාජනයක් වගේ ඉක්මනින් රත් වෙන දෙයක් ගන්න පුළුවන්. තල් ගෙඩිය තැටියක තියලා පුච්ච ගද්දිත් වෙන්න ඕන අඟුරු වල පිච්චුවා වගේම ගෙඩිය පුපුරලා කිරි ගතිය ඉවත් වෙන එක තමයි. ඒකට තල් ගෙඩිය වටේටම පිච්චෙන විදිහට පෙරල පෙරල පුච්ච ගන්න ඕන. දැන් මේ ඔයාලා දකින්නේ මම සුද්ධ කරගත්ත තල් ගෙඩිය. සාමාන්‍යයෙන් තල් ගෙඩියක බීජ තුනක් තමයි තියෙන්නේ. මේ ඔයාලට පේනවා වගේ ඝනකම් කෙඳි දෙකකුත් තියෙනවා මේ තල් ගෙඩිය මැද. තැඹිලි පාට තල් වල හොඳ පිටි ගතියක් තියෙනවා. දැක්කද මේ තල් ගෙඩියේ හොඳ පිටි ගතියක් තියෙනවා. මේ ඔයාලා දකින්නේ තල් ගෙඩියේ කොපුවට අර මැද තිබ්බ ඝනකම් කෙඳ වගේ එක සම්බන්ධ වෙලා තියෙන විදිය. දැන් මම තල් බීජ වලින් එකක් අරගෙන ඒකට දියකිරි ටිකක් දාලා හොඳින් මේ පල්ප් එක වෙන් කර ගන්නවා. ඔයාලට දියකිරි නැතුව වතුරෙන් උනත් මේක කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කරන්නේ මුලින්ම දියකිරි වලින් පල්ප් එක කීප වතාවක් ඉවත් කරගන්න එකයි. එහෙම හොඳින් දියකිරි වලින් පල්ප් එක ඉවත් කරගත්තට පස්සේ වතුර ටිකක් දාලා අන්තිමටම පල්ප් එක ඉවත් කර ගන්නවා. අන්තිමටම වතුර ටිකකින් පල්ප් එක ඉවත් කරගද්දි තල් බීජේ ඉතුරු වෙලා තියෙන පල්ප් ටික පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳින් පල්ප් එක ඉවත් කරගන්න ඕන තල් බීජේ තියෙන.
මෙහෙම ඉවත් කරගන්න පල්ප් එක හොඳින් පෙරා ගන්න ඕන. මතක තියාගන්න පොඩි ප්‍රමාණ වලින් දියර එකතු කරලා තමයි මේ පල්ප් එක වෙන් කරගන්න ඕන. අපි වැඩිපුර දියකිරි වතුර එකතු කරගත්තොත් මේ තල් යුෂය ගොඩාක් දියාරු වෙන්න පුළුවන්. මේක උකුවට තමයි හදා ගන්න ඕන. මේ විදිහට හදාගත්ත තල් යුෂය හොඳින් පෙරා ගන්න ඕන. ඔන්න ඉතින් කිසිම දවසක තල් ගෙඩියකින් කෑමක් බීමක් හදලා නැති අයට තල් පල්පය වෙන් කරගන්න විදිය මම කියලා දුන්නා. ඔයාලා මේ තල් පල්පය හදලා ශීතකරණයේ තියා ගන්නවා නම් ගොඩක් දවස් තියා ගන්න එපා. එතකොට මේ තල් එකේ රසය වෙනස් වෙනවා. පුළුවන් තරම් අද තල් පල්පය අරගෙන අදම කෑම හදන්න යොදා ගන්න. එතකොට තමයි තල් වල නියම රසය දැනෙන්නේ. ඔයාලට අද තල් ගෙඩිය පුච්චලා පොතු ඉවත් කරලා ශීතකරණයේ තියලා හෙට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. තල් පල්පය වුණත් හදලා දවසකට දෙකකට වැඩිය ශීතකරණයේ තියා ගන්න එපා. තියා ගන්නම ඕනේ නම් අධිශීතකරණයේ තියා ගන්න. එහෙම තියා ගන්නවා නම් වතුරෙන් ගොඩක් ඝනකමට පල්ප් එක හදා ගන්න. එහෙනම් අපි දැන් බලමුකෝ සාමාන්‍ය විදියට තල් කිරි හදාගන්නේ කොහොමද කියලා. මම ඔයාලට මේ ගැන සටහනකුත් දාලා තියෙනවා. කියවලා බලන්නකෝ ක්‍රම කීපයක් මේකේ තියෙනවා. මම හදාගන්නේ හාල් පිටි එකතු කරන්නේ නැති විදිහට. ඒ වගේම රත් කරන්නේ නැතිව. මම ඉස්සෙල්ලා හදාගත්ත තල් කිරි පල්පේට දැන් තමයි අවශ්‍ය ප්‍රමාණයට මිටි කිරි එකතු කරගන්නේ. ඔයාලට මෙතනදී දිය කිරි මිටි කිරි දෙකම එකතු කරගන්න පුළුවන්. ඔයාලා තල් කිරි හදද්දී ඔයාලට අවශ්‍ය දියාරු ගතියට මේකට කිරි එකතු කරලා දිය කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට සීනි ලුණුයි රස අණු එකතු කරගන්නවා. තල් වලටම තියෙන ආවේනික තිත්ත රසයක් වගේ ගතිය නිසා මේකට සීනි ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. මේ විදියට එකතු කරගත්ත සීනි ලුණු හොඳින් දිය කරලා මම මේක ශීතකරණයේ තියා ගන්නවා. තල් කිරි ශීතකරණයේ තිබ්බහම තිත්ත රසය තවත් අඩු වෙනවා. ඔයාලට මතකයි නේද මේ සටහනේ තිබ්බ හාල් පිටි එකතු කරන ක්‍රමයක් ගැන? ඔයාලට හාල් පිටි එකතු කරනවා නම් හාල් පිටි මිටක් වගේ එකතු කරලා මේකේ හොඳින් දිය කරගන්න මුලින්ම. හාල් පිටි ගොඩාක් එකතු කරන්නේ නැහැ. එහෙම එකතු කරලා හොඳින් දිය කරගත්තට පස්සේ මේක ලිපේ තියලා හොඳින් උතුරනකන් රත් කරගන්න ඕන. හාල් පිටි එකතු නොකර රත් කරනවා නම් ඒ විදිහටම තමයි. උතුරනකන් රත් කරගන්න ඕන. රත් කරද්දී උඩට එන පෙන ගතිය ඔයාලට ඉවත් කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන තිත්ත ගතිය තවත් අඩු වෙනවා. ඒ වගේම ඉක්මනින්ම ආහාර අජීර්ණතා එන කෙනෙක් ඉන්නවා නම් මේ රත් කරන ක්‍රමයට හදලා ශීත කරලා බොන්න. කවදාවත් තල් කිරි හදලා නැති අය අනිවාර්යයෙන්ම මම දාලා තියෙන සටහනුත් කියවලා බලන්න. ඔයාලා එකපාරක් හැදුවොත් ආයෙත් පුරුද්දෙන්ම මේක හදනවා. මේක හදන්න හරිම ලේසියි. හැදුවොතින් කොහොමද රස කියලා මට කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපික්මනින් ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.